ජනාධිපති වරයා හැටියට පත් වුණාම අපි කාමන් බද්ද ඉවත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මම පිළිගන්නවා පරිසරය ආරක්ෂා කරන්නට ඕන. මමත් පරිසර හිතවාදියෙක්. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු බර වැඩි වෙලා පොදු ජනතාවට උහුලන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙනියන්නට නෙමෙයි. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට මට නෙමෙයි. මොන බද්දක් ගහන්නටත් ඉස්සෙල්ලා අපි බලන්න ඕන ජනතාවට මේවා උහුලන්න පුළුවන්ද? ඒවා පිළිබඳව හොඳින් අවබෝධ කරගෙනයි මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. තමුන්නාන්සේලාගේ ජන ජීවිතය මේ මහා බදු බරින් නිදහස් කරන්නට අපි යපගප වෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජන සමාජයේ ත්‍රීරෝදරත රියදුරාගේ ඉඳලා සාමාන්‍ය වෘත්තියක් කරන මනුස්සයට අපි ජීවත් වන්නට අතහිත ලබා දෙනවා. ශක්තිමත් සංවර්ධනයක්, ඇස් දෙකට පෙනෙන, කනට ඇහෙන, හදවතට දැනෙන සංවර්ධනයක්. මේ සංවර්ධනය තුළින් අපේ ඉලක්කය, අපේ බලාපොරොත්තුව ජව සම්පන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, තේජස්වන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම, අභිමානවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම. හොඳට මතක තියාගන්න, මේ ලැබෙන ජයග්‍රහණය තුළ අපි ජාත්‍යන්තරයේ කිසිම බලවේගයකට අපි හිස නමන්නේ නැතේ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ශ්‍රී ලංකේ අනන්‍යතාවය රැකගෙන කිසිම රටකට ඔළුව නමන්නේ නැතුව, කිසිම රටකට බැගෑපත් වෙන්නේ නැතුව, කිසිම රටක් හෝ රටවල් කණ්ඩායමක් ඉදිරියේ ධන නොගසන අභිමානවත් තේජස්වන්ත ශ්‍රී ලංකාවක් අපි ගොඩනගනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.